දෙනදහක් බලා සිටියේදී මෙම ඝාතනය සිදු කර තේ T50 ගිනියකින් බව වාර්තා විය. වෙඩි ප්‍රහාර 17ක් පමණ එල්ලදී ඇති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් දෙදෙනා වෙඩි තැබීම සිදු කර පැමිණි දිසාවටම ආපසු යතුරු වෙදී හරවාගෙන පලා ගොස් ඇති බවත් ඔවුන්ව හඳුනා ගෙන තිබෙන බවත් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසිය. මෙසේ ඝාතනය කොට තේ හික්කඩුව අඹගාවත්ත කළුපේ පදිංචි ප්‍රසන්න මෙන්ඩිස් සහ ඉසුරු ප්‍රසන්න නැමැති පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් කළුතර එතන මඩලදී බන්ධනාගාර බසයකට වෙඩි තබා රණාලේ සමයන් නැමැති සංවිධානාත්මක අපරාධකරු ඝාතනය කළයි චෝදනා එල්ල වූ කට රොෂන් නැමැත්තා ඝාතනයට අතනකුට ගෙන පසුව ඇපමත මුදාහැර සිටින සැකකරුවන් දෙදෙනෙකි. කට රොෂන් නැමැත්තා හික්කඩුව නලගස්තනිය ප්‍රදේශයේ පදිංචි රොෂන් ද සිල්වා හෙබත් කට රොෂන් යන අය පසුගිය වසරේ ඔක්තෝබර් මස 20 වෙනිදා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ. එම ඝාතනයට ආධාර නඩුව ඊයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන තිබිණි. ගාල්ල බල ප්‍රදේශය තුල මෙම වසර තුල මනුෂ්‍ය ඝාතන 8කට ආසන ප්‍රමාණයක් සිදුව ඇති අතර ඒ සියල්ල අපරාධ කලි දෙකක් අතර පැවති ආරවුල් මුල් කරගෙන සිදු වෙත. මෙම අපරාධ බොහොමයක් විදේශගතව සිටින අපරාධකරුවන් විසින් මෙහෙයව ඇතැයි අනාවරණය වී. මියගේ මෘතදේහ කරාපිටිය රෝහලේ මෘත ශරීරාකාරය තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ සවස වන විටත් සිදු කරනු තිබුණි. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.